ද දින පවත්තන මේ මාජසාකච්චාවට ආසන්නම සිද්ධිය වන අසේල සම්පත්. අපේ ක්‍රියාකාරිය සහෝදරයා විශේෂයෙන්ම පාරිබෝක අයිතුවාසිකම් ශේෂත්‍රයේ කාලයක් තිස්සේ වැඩගන්න සහෝදරෙක් සහෝදරයා ඇතනම පහෝගිය දවසක ඒ සතුසට ගිහිල්ල ගත්ත ඒ බඩු මල්ලේ තිබ්බුණ අඩංගු දේවල් සහ. ඒවා මොනතරඳරට මේ පාරිබෝගක නීතියට එකද කියන ප්‍ර්නය තමයි යහු කර ඕ කිසිම රදක් කරේ ැහැ. ොකද. ු ඔහු පාරිබෝක බාණඩ ගත්තහම මේකට ලක් න්න නෙ මේක කෞු කිය න්න ක අමති තු හරි ලටේ කවර හරි ොක් එක මේ නීතිය තියන ද. මක පරිබෝක නත තියන පාරි න ත් හ න ඩක් හ ේවාාවක් අපි ලබා ගත්තු අපිට රිසිට් එකල් ලබා දෙන්න ඕනේ. ඒක එක තමයි නීතිය. ඒ කාටත්. කාටවත් කාගේහ හෝ ලොකුකමක්කට හෝ නැත්තන් කාගේ හෝ විශේෂ බලයක් යොදලා ඒක යටපත් කරන්න බෑ ඒමන තන නතියන්න්න හැකින කියදන්නේ. ඒවගේම තමයි. මවාර්ණ මවාවර්ණ සම්බන්ධෙන් මොක අපි දන්නවා මොකද බයානක මේ කොවිට් දහනම පැතිරීමත් එක්ක විශේෂෙම් සෞඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් බලපාන බාණ්ඩයක් විදිහට ඒ මවාවර්ණ වල ප්‍රමිතිය පිළිබඳ සෑහිමට පත්වෙන් ඕනේ අපි කඩින්. ඇද ල මදගන්නලින්. එතකොට අසල සම්පත් ඇහවනං මේ කෝ මේක ප්‍රමිතිය සම්න්ධ මට සෑමට පත්ව බැකිකවෝ ඒ එක සාධාර්න ප්‍රශන. ඒ අසේල ඇහවේ දෙකෝටි පනස්ලක් සේම ප්‍රශ්නී ඇහවේ. එතකොට කවරුහරි ඕකට කළබල වෙලා අසේල සම්පක්ච ඇන්තරවාසය වන්නහදන වනම්. අසේල සම්පත් පරයේක් කියල කියනවනං. මංහිතනවා ඒකට අපි ඉට දෙන්නේ නැැ ඒවගේම තමයි අපි දන්නවා බඩු අලුවල තියන රෞව්‍ය සම්බන්ධයෙන්. යම් ප්‍රශකිරීමක් එමන තන් ඒවැ විසකාරගඩංගුද ඒ ඒ පරිප්පෝල මොකද තත්ත්වේ මතන ඒ ඒ විමසනවා කියන්නෙම දෙකෝ නැවත කියන්නේ මේ දෙකෝටි පනශලක්ෂය සබන්ධෙන්ම හොයා බැලි මකේ කරන්නේ. මේවා මේ මේ රටේ සද්ධ නැතුව ඕනම වසක් විසක් කාලා ඉන්න පුද්ගලුව ඇති. හැබැයි අපි ජනබල පවුරේ ක්‍රියාකාරින්නිිදියට අපි ජනබල පවරේ. ක්‍රාකාරිකු විදිහයට අපි සූ දානම්නෑ අපි පස්්න කරනු අපි ප්‍රස්්න කරන්න තමයි මේ ජනතාවට වහකාවනයක ජනතාවට බොරු කියන එක එළිදරව් කල්ලා මේ නීතිය අනුව අටයුතු කරන්න කියන එක තමයි. අපි ජනබල පවෞරු දිහයට ඉදිරියේ පාලකයන්ට කියා සිටින්නේ. ඒ අනුව මෙච්චර පැහැදිලි නීතියක් තියෙනවා දැ මේකේ පාරිබෝක අධිකාරය පනතේ හත ඒ හතේ ඒතාමත් පැහදිල් කල්ලා තියෙනවා හත ඒ තාමත් පැහදිලි කල්ලා තියෙනවා වාාරිබෝගික බාන්්ඩ සහ සේවා සම්බන්ධයෙන්. ජනතාවට අනතුර දදායක තත්ත්වයක් ඇති නෝනාකාරයට ඒ දේවල් වෙන්න ඕනෑ කියලා. එහෙමනම් පනතෙම ලැබිච්ච බලයක් මත තමයි. එදායි අසේල සම්පත් මේ ගැන පස්සන කරී. මේක කාටවත් කාටවත් කේන්ති ගන්න එමන කාටවත් තරහ යන්න කාටවත් මොනහරි ඔලු අඋදුම ගන්න කාරණයන් අසේ හැවයි. ඒවගේම තමයි ඒ පනතේ හත බීවල තියෙනවා. පාරිබෝක්ක කටයුතු සම්බන්ධයෙන්. බොම සාධාරණ වෙළඳ පරි්චයක්. එම සාධාරන්න වෙළද කටයුතු උසිද වෙන්න ඕනෑ කියලා. එතකොට ඒක තමයි අප රටෙත්තින නීතිය එන්දා නීතිය සඟවලා යම් කෙසි දේශපාලාජියයක් කියනවනං මේ ප්‍රස්්න කතාගන්නාය මේ ඇත්ත කතාගන්න අය. මේ නීතිය අනුව කටයුතු කරන්න න්න අය. ද්‍රෝහින් පරයෝ කියල කිය හදරවනම් ඒක අපි පිළිගන්න බෑ. අපි විතරන්න මේ රටේ. ඔලුව යන බහුතරේම ඒකට විරුද්ධ වෙෙන්ඩුවෝනෑ. ඒනිසා අතරම අපිට ආරංචි වෙච්ච විදිහට මේ විෂයබාර ඇමති කියාසිටනවා කියා තිබෙනවා මේ සම්බන්ධයෙන් නීති මේ ක්‍රියාමාර්ගය ගන්නවා කියලා මේ සම්බන්ධයෙන් එන්ත්‍රවාසයක් එවනවා කියලා කෝටිපනක් ඉල්ලනවා කියලා අපිට ආරංචික්කාාව තාමත් ඒක තහවරුේරනෑ ඉතිං අපි කියන්නේ මෙච්චරෝවා කිය මාද ජවනිකා කියකි ඉන්නවා නෑ එවන්න. ඒට උත්තරන්න මුොද අපි මේ රටේ පවතින නීතියනුව තමයි සියලු දවල් කරන්නන්නේ. ඉති ඒහින්දා මිනිස්සුන්ට වසවි කවලා වසවිස කවලා මේසුන්ව විකුණගන මේ විදිහේ නීතිවි ක්‍රාමාර් ගන්නවා මේ විදිර ඉන්ත්‍රවාසයනවා කියලා නිකං කටමැත දුොරගන්න නැතුව ඒ ඒ ක්‍රියාමර් ගන්න අපි අධිකරණයේදී අපි නීතිය තුළදී මේ සම්බන්ධයෙන් ඔබතුමාට උත්තර දෙන්න. එති එෙම නැතුව බතුමා ඔය ැන්තැංගල කියනවා ගැන කි අපි ඒ ගැන කිීම අප කිසි උනන්දුවක් වෙන්නේ නැහැ අපි. ති ඒ නිසා අපි අතදින මේ මාත්‍ය සාකච්ඡාවේදී නැවත නැතත් කියයා සිටින්නේ මේ දෙකෝටි පනස් ලක්ෂටම බලපාන පස සම්බන්ධයෙන් මේ අසේල සම්පත් විසින් කරපු ජනාල පෞුරේ අසේල සම්පත් විදිහයට අපි ඉදිරියේ ඇති වෙන එස් සියොලොම සන් ඒ සියලුම අරවුල් සම්බන්ධය සියලුම ගැටු සම්බන්ධයෙන්. අපි මේ රටේ බහුතර ජනතාවත් සමග මහුණ දෙන්න සෝදානම්. ජනතාවට විසකවන්න හදනකොට ජනතාව ගොුණටන් දන්න හදනකොට ඒකට විරුද්ධව ජනතාව හරි තැනට හරි මාර්ගෙට් ගැනීමට ජනබල පෙරමුණ ජනබල පවුර සූදානම් කියලා මයි කතාවම ව සංකරසින්නවා. නිව රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.